ਸੰਤੋਖ ਹੈ ਮੇਰੇ ਕਾ ਮੈਂ ਪਰ ਏਜੰਸੀ ਤਿੰਗੁਡਾ ਅਪੀ ਆਇਤ ਦੁਰਕ ਇੰਦਲਾ ਵਾ ਮਾਤਰ ਇੰਦਲਾ ਦੇਸਰਲਾ ਇੰਨ ਮਿਸਲਾ ਇਹ ਕੱਟੀ ਹਰ ਮ ਬੈਗਾਪਤ ਅਪੀ ਆਗਰੇ ਕਰਨਾ ਮੈਂ ਪਿਲਿਆਰਗਿਨ ਸੇਵੇ ਇਸ਼ਟਗੱਲਾ ਦੁੰਨਾ ਤਿੰਗੁਡਾ ਕਰਵਾਵੰਤਾ ਇਹ ਸਰ ਹਿਮ ਮੈਰਨੁਤ ਹਿਮਾਈ ਇੰਨ ਸੇਵਕ ਸੇਵਕੁਰੁਤ ਹਿਮਾਈ ਅਪੀ ਰੀਤਿੰ ਦੁਰਵੈਰ ਇੰਦਲਾ ਮਪਟ ਹੈਮ ਦੇਖਿੰਮ ਮੇ ਮੇ ਅਕਰਾ කෑම බීමත් ඉන්න හැම දෙයකින්ම අපේ ප්‍රසංස අපේ සර්ලාට ගොඩාක් ප්‍රශංසා කරනවා. ඉතින් අපිට මේ වගේ ගොඩාක් ඒජන්සි අප ලැබෙන කලාතුරකින් ඒ සර්ගේ මංගලකම පිටා අගනාවකට සලකනවා. මේ මැඩම් මුත් එහෙමයි. ඉතින් මේ ගොඩාක් කාලයක් ගියෙත් නැහැ. මං ගිහලා ආවා. අපිට පස්සේ ඉතින් මට මේව කරා ඒජන්සි ඉතින් මට හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. ඒජන්සි මම දැනගෙන හිටියේ නෑ මම ඒගොල්ලෝ කවුද කින්ද මන්ද කියලා මම දන්නේවත් නෑ කෙනෙක් අන්න කෙනෙක් ඇඳුනන මාර්ගයෙන් තමයි ආවේ 1918 මාර්තු 22 වගේ ක්වෙට් එකට ආවේ දැන් ඇවිල්ලා අවුරුද්දයි මාස 5ක් ඉවර වෙන්නේ නෝ ඒ අවුරුද්දයි මාස 5ට මට කිසිම කරදරයක් කිංසාවක් මොකුත් නෑ හරි සතුටින් වැඩ කරනවා ගෙදර කට්ටියත් හොඳයි රුවන් සර් තමයි මම එනකොට රුවන් සර් ක්වෙට් එකේ හිටියේ මම දැක්ක රුවන් සර් දාද රුවන් සර් කියලා දැක්කේ ආව හොඳ තැනක් තමන්ගේ තැනක් වගේ වැඩ කරනවා ගෙදර කට්ටිය හොඳයි හොඳටම හොඳයි බුරු කියන්න ඕනේ අපිට මම ගොඩක් පින් දෙනවා රුවන් සර්ට මේ වගේ තැනකට දාලා මම මේ අවුරුද්දයි මාස 5ක් වෙන්නේ නෝ තව මාස 6ක් වගේ තියෙන්නේ යන්න එපා කියලා තමයි කියන්නේ ඉන්න කියලා කියන්නේ ගිහිලා ආයෙන්න කියලා කියනවා ඒ තරම් හොඳයි කට්ටිය මුළු ඔක්කොම පවුලෙම හොඳයි ගොඩක් කරදර නැහැ කියන්න බෑ මේ ක්වෙට් එකේ හැම එකක්ම හොඳයි කියන්න බෑ ඒ වුණාට මට ලැබිච්ච ගේ නම් ගොඩක් හොඳයි රුවන් සර්ට ගොඩක් පිං මේ කළ දෙයට මොකද ගොඩක් දුක්කින්ද ලංකාවෙත් ගොඩක් දුක්කින්ද මෙහෙ ඇවිල්ලා ඇත්තටම සතුටින් විනෝදෙන් කාලය ගෙවනවා ළමයි 5 දෙනෙක් ඉන්නවා ළමයි 5 දෙනා මගේ වගේ උදේට එන්නේ මාව හොයාගෙන ඉතින් ඒ වගේ ඒගොල්ලන්ටත් කිසිම එකක් නැහැ ගෙදර කෙනෙක් වගේ සලකනවා කෑමට බීමට කිසිම මේ එකක් නැහැ මට ඕන විදිහට මං හදාගෙන කාලා ඒගොල්ලෝන්ගේ කෑම ටිකත් හදලා දීගෙන සතුටින් ඉන්නවා රුවන් සර් ගොඩක් ස්තුතියි ගොඩක් පිං ආයිබෝවන් සුබ උදෑසනක් ඒවා මම මේ පුංචි වීඩියෝ එකක් කරන්න අදහස් කරේ කුරුණෑගල මේනක ඒජන්සිය අයිතිකරු රුවන් සර් ගැන පොඩි විස්තරයක් කරන්න. මම මීට කලින් රට ඇවිල්ලා නෑ. මම ගොඩාක් ණය වෙලා හිටියා. මම මට රුවන් සර් මුණ ගැසුණා. මම ඉතින් මම රුවන් සර්ට මගේ විස්තර ටික කිව්වා. ඉන්පසු රුවන් සර් මට කිව්වා මගේ ඒජන්සියට එන්න. මගේ ඒජන්සියට එන්න කියලා. මම ඒජන්සියට ගියා. මම විස්තර ටික කිව්වා. බය වෙන්න එපා මගෙන් ගිහින් ඉන්න අයට හොඳ ගෙවල් හම්බෙලා තියෙන්නේ කියලා. මොකද රුවන් සර් අවුරුදු ගාණක් කුවේට් එකේ ඉඳලා පළපුරුද්ද තියෙන කෙනෙක් කියලා. මට පොත බාර දෙන්න කියලා කිව්වා. දෙන්න කියලා කිව්වා. මීට කලින් රට ආපු අයට හොඳ ගෙවල් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම තමා මටත් හොඳ ගෙයක් ලැබිලා තියෙන්නේ. ගෙදර අය ගොඩාක් හොඳයි. අපිට ගෙදරින් පිට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. ගොඩක් ආරක්ෂාව තියෙනවා. ඒ වගේම වෙලාවට පඩිත් දෙනවා. මම ගෙදරට යවන පඩිය ගැනත් හොයලා බලනවා. ඒ වගේම මගේ ගෙදර ගැනත් මගේ ළමයි ගැනත් හොයලා බලනවා. මං ඇවිත් මාස 8ක් වෙනවා. කිසිම කරදරයක් නැහැ. රුවන් සර්ට පින් සිද්ධ වෙනවා. මේ වගේ හොඳ ගයක් ලැබුණට. මම හොඳින් ඉන්නවාද කියලා මාසෙකට දෙපාරක් කෝල් කරලා අහනවා.
මට කියන්න පුළුවන් සතුටින් හොඳින් ඉන්නවා කියලා. ඔයාලා බය වෙන්න එපා. මේනක ඒජන්සියෙන් එන්න වගකීම තියෙනවා. මට ස්ථිරවම කියන්න පුළුවන් කිසි දෙයකට බය වෙන්න එපා. මේනක ඒජන්සියෙන් එන්න බය වෙන්න එපා. වගකීමක් තියෙනවා සර්ගේ. සර්ට තෙරුවන් සරණ. බුදු සරණ. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. මම මේ පොඩි වීඩියෝ එකක් කරන්න ගත්තේ මොකද මම ආපු ඒජන්සියට ස්තුති කරන්න. ඉතින් මේ දැන් මම මේ කෝයෙට් එකට ඇවිල්ලා මේ දැන් මාස 9ක් වෙනවා. මම ආවේ කුරුණෑගල මේනක ඒජන්සියේ. රුවන් සර් තමයි ඒ අයිති මහත්තයා. ඒ රුවන් මහත්තයාගේ ඒජන්සියෙන් තමයි මං ආවේ. ඉතින් ඇත්තම කියනවා නම් ස්තුති කරන්නම ඕන අපි. හේතුව අපිට කිසිම කරදරයක් නැතුව අපි ඇවිල්ලා අපි හොඳට රැකියාව කරගෙන ඉන්නවා. මොකද ඒ කියන්නේ රුවන් මහත්තයා මොකද මේ රටේ සේවය කරපු කෙනෙක් ඒජන්සියේ. ඒක නිසා අපි ගැන නිතරම හොයලා බලලා අපිත් එක්ක ඉඳලා අපිට කතා කරනවා. මොකද කරදරද, ගෙවල් කොහොමද, හොඳ නැති ගයක් හම්බුණත් අනිවාර්යෙන් එයා අපිට වෙන ගෙවල් වලට මාරු කරනවා. ඒජන්සියෙන් ආපු කිසි කෙනෙක්ට කිසිම කරදරයක් වුන්නේ නැහැ හැමෝටම. මේකයි මේ කුවෙට් එකේ ඉන්නේ මම. හැම ගෙදරම හොඳයි කියන්න බෑ. හොඳ නැති ගෙවල් හම්බෙනු. නමුත් සර් කතා කරන නිසා, සර් කතා කරලා තොරතුරු විස්තර අහලා ගෙවල් වල මිනිස්සුන්ට කතා කරලා අපිට හොඳ තැන් අරන් දෙනවා. ඉතින් ඒ නිසාද මම මට ලැබිලා තියෙන ගේ ගොඩාක් හොඳ ගයක් සර්ට පින් සිද්ධ වෙනවා. ඉතින් ඒජන්සි ඇත්තටම විශ්වාසයෙන් කියන්න පුළුවන් හොඳම ඒජන්සියක්. මම මීට ඉස්සෙල්ලා වැඩ කරලා තියෙනවා ඩුබයි වල. නමුත් මේ කුවෙට් එකේ ප්‍රථම අවතාවට මම බයෙන් ආවේ. ඇත්තටම දැන් කිසිම බයක් නැහැ. ඒ තරම් හොඳ ගෙයක් මට ලැබිලා ඒ මේ ගෙදර අයත් එක්ක හොඳට සුහදව හොඳින් රැකියාව කරගෙන යනවා. හේතුව විශේෂයෙන්ම ඒජන්සිය හොඳකම. මෙහි තියෙනවා එක එක මිනිස්සුන්ට කරදර වෙන තැන් නැත්තේ නැහැ. හැම තැන්වලම ගහන බයින තැනුත් තියෙනවා. නමුත් ඒජන්සියෙන් හොයලා බලන්නේ ඒජන්සියට ගෙනින් දැම මේ ඒජන්සිය මිනිස්සු ගහලා ඒ අර්බින්ට බාර දෙනවා. නමුත් මේනක ඒජන්සිය සර් එහෙම කරන්නේ මොකද එයා මේ රටේ වැඩ කරපු කෙනෙක්. එයා මිනිසුන් අඳුරනවා, එයා භාෂාව දන්නවා, හොයලා බලනවා. ඒ නිසා කිසිම කරදරයක් නැහැ. ඉතින් ගොඩක් පිං සර්ට ඇත්තරම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතින් අපි රැකියා සර්ගෙත් අපි ඒ සර්ගේ නමත් කැත නොකර අපේ ඒජන්සිය නමත් කැත නොකර අපේ නමත් කැත නොකර අපි හොඳින් රැකියාව කරලා අපි අවුරුදු දෙක ඇත්තරම හොඳ ගෙවල් හම්බ වෙනවා. දෙක හරි තුන හරි අපිට පුළුවන් කාලේ අපි රැකියාව කරන්න. මොකද අපි මං වයසෙන් වැඩි කෙනෙක්. ඒක නිසා මේ සර්ට පින් සිද්ධ වෙනවා. නමුත් හොඳට රැකියාව කරගෙන ඉන්නවා. ඒක හේතුව ප්‍රධානම හේතුව අපි හොඳට රැකියාව කරන්නත් අපේ මුල් තැන හොඳ වෙන්න ඕනේ. එහෙනම් මේනක ඒජන්සියේ හොඳකම නිසා තමයි ඉන්නේ මගේ මෙහෙ ඉඳලා මට යාළු. ඒ කියන්නේ මේ ගෙදෙට් එනවා වෙන ඒජන්සියෙන් ආපු නෑදෑයෝ අයගේම ඒගොල්ලෝ කියන දේවල් අහනකොට ඇත්තටම දුකයි. ඉතින් මම ඉතින් අපේ ඒජන්සිය ගැන කියනකොට ඒගොල්ලෝ දුක් වෙනවා. බලන්නකෝ කොච්චර හොඳ ඒජන්සියක් දක්වාවිල්ලා තියෙන කියලා. ඒ නිසා කිසි කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ. මේනක ඒජන්සිය ගැන මම ඕන තැනක කියනවා. ඉතින් මම ස්තුති කරන්න තමයි ගත්තේ. ඉතින් සර්ට ගොඩාක් පිං, සර්ට ගොඩාක් ස්තුති. ඉතින් මේ වැඩ කරන කාර්ය මණ්ඩලය හරිම හොඳයි. ඒ වැඩ කරන අයත් ඒ වගේ මේ සේවකයෝ හරිම හොඳයි. අපි එනකම්ම අපිට ඒජන්සිය හැමදේම කරලා දුන්නා. මෙහෙ ආවත් මේ ඒජන්සිය අපි එක්කගෙන යන්න සර්ගේ ඒජන්සියෙන් කට්ටිය හෙට එනවා එයාපෝර්ට් එකට. එතන කරදර ලත වෙන්න ඕනත් නැහැ. ඩක් ගාලා අපි එනකොට ඒ මිනිස් වෙලි ඉන්න ඒ අපි ආවා. ඒගොල්ලන් අපි එක්කන් ගිහිල්ලා ඒ කරන්න ඒ සත්කාර කරලා අපි නිසුදුසු ස්ථානවලට අපිව දාලා මෙහෙ ඉන්න අයත් අපි ගැන හොයලා බලනවා. අපිට බොරු කියන්න ඕනේ නැහැ. මෙහෙ ඉන්න අයත් මොන දේ කිව්වත් කෝල් එකක් දුන්නා ටක් ගාලා ඇවිල්ලා හරි ගෙදර මිනිස් එක්ක කතා කරනවා. නැත්තම් මෙහෙම කරන්න කියලා කියන කරදරයක් නැහැ. ඉතින් ඒක නිසා බොහෝ පිං සර්ට බොහෝම ස්තුතියි. මේ වගේ අපිව ගෙනල්ලා අපිව හොයලා බලලා අපිට රැකියාව වරන් දුන්නට. ඉතින් සර් බුදු සරණයි, දේවිපීඨ ඒජන්සිය සදාකල් බැබලෙමි කියලා මං ප්‍රාර්ථනා කරනවා සර්. මගේ නම සම්පත්. මම කුරුණෑගල නගරයේ නිවෙල් රියදුරේ. මට ගොඩාක් ආර්ථික අමාන්තාවල් තිබ්බා. මේ ණයමරින් එරිලා මම ඉදියේ. ඒත් කුරුණෑගල ඒජන්සි බොහොමයක්ම තියෙනවා. ඒත් මට හිතුණා මේනක ඒජන්සියට ඇවිල්ලා මගේ වයිෆ්ව බාර දෙන්න කියලා. ඒ කට්ටියත් හරි හොඳයි. මගේ වයිෆ් රට ගිහලා දැන් මාස 9ක් වෙනවා. කිසිම කරදරයක් නැහැ. වයිෆ්ට ගෙදර වගේ මොකද තනක් හම්බෙලා දුන්නා. හැමෝටම කියන්නේ මේ වගේ ඒජන්සියක් කරා යන්න කිසිම කරදරයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ.
මම මේනක මේ අධ්‍යාපන ස්තුතිවන්ත වෙනවා ඒ නෝනා ස්තුතිවන්ත වෙනවා මට මගේ වයිෆ්ට හොඳ තැනක් ඔයලා දුන්නට